එවුම් පියුම් කරද්දී අපි ගොඩක් දෙනෙක් මොන දැන් ලොකම ගැටලුවක් තමයි කඩල කපි වගේ ටිකක් තද ධාන්‍ය වර්ග කොච්චර පෙඟෙන දැම්මත් අපිට නියම විදියට තැම්බ ගන්න බැරි වෙන එක. සමහරක් වෙලාවට ගොඩාක් වෙලා යනවා තැම්බෙන්න. සමහරක් වෙලාවට කොච්චර තැම්බුවත් ඒක ටිකක් තද ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කඩල පරිප්පු ගත්තත් ඒකත් කොච්චර වෙලාවක් පෙඟෙන දැම්මත් ඔයන්න ගත්තාම ඒක ගොඩාක් තදයි. ඉතින් මම අද ඔකන කියලා දෙන්නම් මේ හැම ධාන්‍ය වර්ගයක්ම ගොඩක් හොඳට සොෆ්ට් ගතියක් ඊළඟට මම මේක පුරා රයක් පෙඟෙන්න තේනවා. ඉතින් ඔය කව්පි තැඹුවත් ඒ වගේම කඩල පරිප්පු කිව්වත් මේ හැම දෙයකටම මෙන්න මේ වගේ ආපසෝඩ තියෙන්දි එකක් දාලා පෙඟෙන්න තියන්න. මෙතන කඩල ග්‍රෑම් 250ක් තියෙනවා. ඉතින් පහුව දවසේ උදේ වේද්දුවට පේනවා ඇති කඩල ටික ගොඩක් හොඳින් පෙඟිලා තියෙනවා. අපි දැම්ම වතුර ප්‍රමාණය දක්වාම කඩල ටිකත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කඩල වල හොඳ සොෆ්ට් ගතියක් දැන් ඇති වෙලා තියෙනවා. මම උගල ටිකක් කඩලා පෙන්නන්නම්. මේ වගේ හොඳට සොෆ්ට් ගතියක් තියෙනවා දැන් කඩල වල. ඊළඟට මම කරන්නේ මේ කඩලවල අපි දාලා තියෙන වතුර එක මේ විතර පෙරා ගන්නවා. අපි ඊයේ රෑ කඩල පෙඟෙන් දැම්මේ හොඳින් කඩල කීපවතාවක් සෝදලා. ඒ නිසා ආයේ මේ කඩල එක සෝදන්න යන්න එපා. තඹ ගන්න බාජනයට මෙහෙම මාරු කර ගන්න. ඊළඟට කඩල ප්‍රමාණයට වඩා ටිකක් වැඩි වෙන මට්ටමට අපි වතුර පුරව ගන්න ඕනේ. මොකද ඔයා මේක තඹ තඹ යද්දී මේකේ වතුර ප්‍රමාණය මදි කියලා දැනුණත් ඔයා ඒකට අලුතෙන් සීතල වතුර එකත කරොත් මේ කඩල ඇටේ තද ගතියක් ඇති වෙනවා. ඉතින් මේක කඩල කව්පි මොන් ඇට ඒ වගේම අර්ථප මේ හැමදේම තඹදී එහෙමයි තඹ තඹ යද්දී වතුර මදි කියලා හිතලා සීතල වතුර එකතු කරොත් ඒකේ තද ගතියක් ඇති වෙනවා. ඉතින් හදිසි හරි වාර තඹ තඹ යද්දී වතුර මදි කියලා දැනනොත් ඔයා එකතු කරන්න ඕනේ. එතකොට හොඳට නටන වතුර. ඊළඟට මම මේක ලිපෙන් තියලා හොඳින් තඹ ගන්නවා. විනාඩි 20ක් වගේ යද්දී අපේ කඩල ටික හොඳ මට්ටම තැඹෙනවා. ඒ වගේම මම වට මෙතෙන් තවත් දෙයක් මතක් කරන්න. ඔයා මොනම වෙලාවකවත් කඩල කව්පි ඒ වගේම කඩල පරිප්පු මේ දේවල් තැඹද්දී ඒ වෙලාවට අපසෝඩ එකතු කරලා තැඹන්න යන්න එපා. එහෙම නොත් ඒ ධාන්‍ය වර්ගය දිය වෙනවා තැඹද්දී. ඉතින් විනාඩි 20ක් වගේ යද්දී අපේ කඩල ටික හොඳ මට්ටම තැඹෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ කඩල ඇටේ හොඳට තැඹිලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට මම මෙතෙන් තවත් දෙයක් සඳහන් කරන්නම්. අපි කඩල කව්පි තැඹද්දී ඒ වෙලාවට ලුණු එකතු කරන්න. එහෙම එකතු කරොත් කඩල කව්පි පුපුරලා ඊළඟට එක දිය වෙනවා. ඒ වගේ මේකේ පොත්තත් ගැලවිලා යනවා. ඒ නිසා අපි තැඹලා ඉවර වෙලා තමයි ලුණු එකතු කරන්නේ. ඊළඟට මම මේක ටෙම්පරාතු කරන හැටිත් පෙන්නන්නම්. මේ වගේ පෑන් එකකට පොල් තෙල් ටිකක් දාලා ඊළඟට මම අබ ටිකක් දානවා. ඒ වගේ මම මේකට වියලි මිරිස් ටිකක් කරපිංචා ටිකක් ලුණු ටිකක් ඒ වගේම විශේෂයෙන් කෝනිසෝ ටිකක් එකතු කරනවා. ඉතින් කෝනිස්ස එකතු කරපුවාම හරිම රසයි කඩල එක. ඒ වගේම වඩ තියෙනවා නම් වියලි පොල් ටික කෑලි කපලා ඒකත් එකතු කරන්න. එතකොට තවත් රසයි. ඊට අමතරව මම දැන් රම්පෙ පොඩි කෑලිකු තරම් තියෙනවා. ඉතින් මේ ඔක්කොම මම ඊළඟට තෙල් එකට දා ගන්නවා. තෙල් එක රත් වුණාට පස්සේ ඉතින් මේට අමතරව සමහරක් වෙලාවට මම බ්‍රෙක්ෆාස්ට් එකට කඩලා ගන්නවා නම් මේකට ග්‍රේට් කරගත්ත කැරට් ගෙඩියක් ඒ වගේම ලීක්ස් ටිකක් එකතු කරගන්නවා. එතකොට තවත් රසයි මේක. මේ ටික හොඳින් බැදීගෙන එද්දී මම කහ ටිකක් එකතු කරනවා. ඒ වගේම කඩල වලටත් අවශ්‍ය වෙන පරිදි ලුණු එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික මේ විදිහට හොඳින් මිශ්‍ර කරලා හොඳින් තෙම්පරාදු වෙන්න හරිනවා. මේ තෙම්පරාදේ රස අනුව තමයි අපේ කඩලකේ රසය එන්නේ. ඊළඟට මම කඩල ටික එකතු කරලා මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ කඩල එක හොඳ ලස්සන තියෙනවා. පුපුරලා නැහැ, පොත් ඉවත් වෙලා නැහැ. ඒ වගේම තමයි අපසොඩ එකතු කරපුවාම කඩල වල ගොඩක් ලස්සන සුදු පාටක් එනවා. ඉතින් ඔයා සමහර වෙලාවට දැකලා ඇති පාරේ විකුණන තියෙන කඩලවල ඇට සමනප ගෙදර තඹ නැටි වලට වැඩිය ගොඩාක් ලොකුයි. ඉතින් මේ විදිහට ඇටේ ලොකෝට තියෙන්නේ ඒක පෙඟෙන දාදී ආපසෝඩ දාලා ඊළඟට තඹ ගන්න නිසායි. ඉතින් ඔයාලට පේනවා ඇති අපි පෙඟෙන දාන කලින් කඩල ඇට එක සහ තඹගත කඩල ඇට එක තියෙන වෙනස. ඔයාලට පේනවා තඹපු කඩල ඇටේ ගොඩාක් ලොකු මට්ටමක් තියෙනවා.
ඒ වගේම තමයි ඔයාලට මතක ඇති මම කඩල පරිප්පුලින් කඩල පරිප්පු බයිට් හදද්දි එතනදි ඔයගොල්ලෝ සඳහන් කළා අපි හදන බයිට් එකේ සොෆ්ට් ගතියක් ඇති වෙන්න අපි ඒක පෙඟෙන දාදී අපසොර දාන්න ඕනේ කියලා. ඉතින් ඔන්න දැන් ඔයාත් දන්නවා කඩල කව්පි කඩල පරිප්පු වගේ දේවල් සොෆ්ට් එකේ තඹ ගන්න රහස. ඉතින් මේ රහස දැනගන්නවාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වැදගත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.